ත්මගේ චනල්ලකත්ත එකක තුනවා ලව සාදරෙන් පිගන්න. ඉතිං වොන් අද අලුත්ම විඩික කරන්න ඇවෙල තියන පිරාන මසුන්ට වඩා ඇග්‍රසිවගතින් හඩු පාකු මසුන් ගැන. ඉති වීඩෝ යන්න කලින් කියන්න වන යාලත් තාමත්මගේ චනල්ලක සස්ක්‍රයිප් කලන්නන ත්ත අනිවාරම චනල්ලක සස්ක්‍රයිප් කන්න නමදක් කරන්නප ඒවගේම කියන්න ඒ පත් දන බෙල්ලා කන්නගත් ලික් කරන්න එතකොට වායාලට මගේ වඩ දදාාපකම් බලායවෙනීම හැකියවති න. ඉතින් අප වීඩෝ ගිහිල්ලම් බලු. හොලින් කිව්වාගේ අදකතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාකු මසුන් ගැන මුලිම කියන්න ඕන මේ පාකු මසුන්ගේ මුල් නිජබිම වෙන්නේ දක්ුණු ඇමෙරිකාවේ ඇමර්සන් ගංාශ්‍රීත කලාපයයි. ඉතින් මේ පාකු මසුන් ගැන කිවොත් එහෙම සාමාන්‍ය ගොඩක් අහිතන්නේ පිරාණ මසුන් වගේම ගොඩක් ඇගෘසිව ගතතින් වැඩි ගොක් භයානක මාලුවර්ගයක් කියලා. ඉතිං මුලිම කියන්න ඕන මේ පාකු මසුන් කියන්නේ පිරාණමසුන් තරමටම භයානක මාස්සෙක්නෙ මේ නමුත් මේ පිරාණමස්සයෙන් අයිති පවුලටම තමයි මේ පාකු මසුන් අයිති වෙන්නේ. ඉතින් කියන්න ඕන මේ පාකුමසුන්සා පිරාණ මසුන් ගත්තාමු දෙගුල්ලම පොඩිකාල්ති එකම විදිහට දමයි එයන්න වෙනසක් අඳුරගන්න බැහැ මේ පාකුමසුන් සහ පිරාණවසුන් වෙන්කල්ලාගේලා විශේෂයෙන් වෙනසක් ොයාගන්න බැහැ මේ ගොල්ලන්ගේ මේ භෝජන රටාවන්වලට අනුව සැකසුනු මුකේතින දත්වලින් තමයි මේ ගොලගේ ගොඩක්ම පිරාණසාහ පාකු කියලා. මේ දෙක වෙන් කළ අඳරගන්න පුළුවන් එක කරමයක් මුලිම ගැන් ඕනු මේ පිාණ මසුන් ගොඩක්ම මාංශ භක්ෂක මාලුවර්ගයක් නමුත් මේ පාකු මසුන් සර්භක්ෂක මාළු විදයක් වර්ගයක් ඉවිදිට තමයි හඳුනා දෙන්න පුළුව පිරාණ මසු ගව ොළ බැලුවොත් වීඩික පේනවා ඇති මේ ද මසුන්ගේ දත් හරිම තියුණු දිග තිුණ දත්තමයි මේ මාලුන්ට තියනය වගේම ගැන්න ඕන. ක්ුමසුන්ට ොලන් විඩියක පේන ඇති ීඩියගේ පේන් විදි පාකුමසුන්ට තිීන අපේ සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ තියෙන දත්වගේ ත් ඉතින් මේ මෙහෙමදත් පිහිට ලතිීන මේගොල්ලඟ මේ සරව භක්ෂක ආහා රටා විහින්දම තමයි. ඉදි කියන්න ඕන ඇග්‍රසිවගතින් අඩු මාළුවෙක් නමුත් ඇග්‍රසිව ගති නෑහ කියන්න බෑමකොද සාමාන්‍ය වශයෙන් තිීනේ ඇග්‍රසිව් ගතයේ පිරාණ වගේ. ඉතාම මාංෂ ක්ෂක මාලුවෙක් නෙමේ මේ පාකු මසුන් කියන්නේ ඒ වගේමි කියන්න ඕන ඉතාමත් විශාලවාර්ධනයක් තියෙන මාලුුවරගය හිදි ඔගොල්ල සාමාන්‍යයෙන් හදනෝනම් මේ වගේ පාකු මසුන් සාමාන ්‍යටරල් පHච්චගේ එක හදන්න පුළන් ඒවගේම සාමානූෂ්ණත්වයදී හදන පුළ මාළලුවර්ග සැල්සේ සංශක විශ්ි දෙක විසි හත ඇතුළල්ට උෂ්නත්තයකදදි හදන්න පුළුවන් ඒවගින් කියන්න ඕන ෘෂ්ණ කලාපියය රටක මාල්ලුවක වර්ගයක් හින්ද. වැඩි උෂ්ණත්වයක්ක එකන සාමාන්‍යයෙන් සේසිය සංශක විශ්ි පහ සිට උඩ දක්වා උෂ්ණත්යකදී වනත් හදන්න පුළන් මාලුවර්ගයක් ඒ ගැටලුවක් නෑ. සාමාන්‍යයෙන් කියනවනම් උපරිම ආයුකාලය අවුරුදු විස්සක් පමණයන ඒවගේ උපරිම වර්ධන ගණන කරොත් එම අඩි තුනක් විතර උපරිම වර්ධනයක් දැක්ගන්න පුල මාලුුවර්ගයක් සහාර වෙලාවට ඇමසන් ගංගේ කියයන්නේ ඇමහසන් ගංගාය වගේ ගංගාවල ඉන්න මාලු වර්ගන සාමාන්‍යයෙන් අඩි පහක් හයක් විතර වර්ධනයක් දකින්න පුළුවන්. ඉතාමත් වේගෝත් වර්ධනයක් සීග්‍රවර්ධනයක් දැක් ගන්න පුළුවන් මාලුවර්ගෙන සාමාන්‍ය මාසකට අංගල් දෙක තුනක් පමණ ලොකු වර්ධනයක් බලාගන්න පුළුවන් ඒවගම කියන්න ඕන මේ මාලු හදනවන සාමාන්‍යයෙන් අඩි පහක පමණ ටැංකියක් අත්‍යවශ්‍යය මේ මාලුන්ට ඒ වගේම කියන්න ඕන. මං කලින්කිවෝවාගේ මේ මාලුන්ට දෙ කෑම් වර්ගන කතා කරොත් එහෙම තෞරභක්ෂක මාලු වර්ගයක්ඉද කංකුන් මාංෂ වර්ග සෆුඩ ර්ග ඒගේ ක්වේරම් ක්්නනි ඔගුලන්ට මිදීගන්න පුලන් පැලට් වර්ග තිම මේෝගේ පැලට් වර්ග මේ ගොලන්ට ආහාර විදිහයට දෙන්න පුළුවන්. ඒවගේම කියන්න ඕන, ෆිල්රන් ිටම් එකක් අත්‍යවශ්‍යය මේ පාගුමාලුන්ට මොකද ඉතාමත් විශාල වෙන මාළුුවර්ගයක් හින්ද සාමාන්‍යෙන් ටැන්කී අප විත්‍ර වෙන ප්‍රමාණය වැඩි ඒවගේම කියන්න ඕන මේ මාළු වර්ගේටිකක් ඇග්‍රැසිවකතිින් වැඩිහින්ද. සාමාන්‍ය ටැන්ක අථධදානකරට පස්ංගන්න ඕන ඒැන සාමාන්‍යයෙන් අතට පහරදීමේ අවස්ථාවල්. ඇත්තම න ගන සාමාන්‍ය ගොඩක් වෙලාවට මාලුව කලබො උනොත්තවගෙ තමයි පහරදිීමේ හැකියාවතින් නමුත් ඒත් ඉතාමත් අවමට්ටමක තියෙන්නේ පිරාණ වගේ ටැන්කේට අත දාවගාම්ම අතවිල්ල අතට පහර දෙෙන වර්ගේ මාලුවර්ගයන් එෙමෙයි ඒ ගැන මුලිින් කියන්න ෝ නතින් ඒ ගැන බයවෙන්න අවස්්ටාව න්න. නමුත් මේ මාලුම් අල්ලන කරන කොට ටිකක් පලිස්සං වන කෝකටත් හොඳයි. ඒ වගේම කියන්න ඕන ටෑන්් මේස්ල ගැන අනිවාරය එම කියන්නේ මේ මාල්ු ටෑන් ේස්ලවිට ඔගලන්ට පුලන් හදන්න ඇරවාන රෙට්ටේල් කට්ෆිස්් ඒයගේම ඕස්කායි වගේ ඇග්‍රසිවගතයෙන් ඉතාමත් වැඩි ඉතාමත් විශාල වර්ධනයමන මාලුවර්ගයක් කදන්න කොළන්ගේම සමාරස්ථාලද ජයන්ට් ගුරාමි වගේ ඇග්‍රසිව්ගතියෙන් අඩු ඒනමුත් මොන්ස්ට ෆිෂ් කරන්නයට ඇති මාලුව එක් වුණ ෝගලන්ට මේර් පාකුමසුන් එ එකක ඇතිකරේ හැකියාවති නො. ඒවගේම කියන්න ඕන මේ යාලාව ඇතිකර ටැංකයේ ඉතමත් ශක්තිමට ටැකියකෝන් වෙන්න ඕන මොකද මේ කොලු පොඩි දේකරුනත් එකබාට්ට කලබලවෙලා ටැන්කී වීදුරු කඩාගෙන එල්ලිටෙන්න්න පුලන් එකකින්ද එතම ගණකමකින් වැඩි ගනකම් වැඩි මාල් ටැංකියක් මේ කොල්ලන්ට අත්‍යවශ්‍යයි මොකද මේ මාලු ඉතමත් වේගෙන් සහ කළවල ගුණවෙලාවට ගොඩක් දංගලන මාළුුවර්ගයක් හින්ද. ඒවගේම තවද්‍යඇත්තමයි මේ පාහක්මසුන් නොගොලන්ට සාමානයම් එ මේ පාහක් මසුන් එක ක්රම් ලාන් හදන්න වර මොකද ගන් කලින්කව සරභක්ෂ මාලින්ද මේ ඇක්වරියම් ලන්ස් පවා මගොල හාරයට ගන්න ඒවගේ මනිවාරෙන් කියන්න න තවද්‍යයක්ත්තමයි මේ මාලුගේ මේල් ෆීීමේල්ලක තුරගන්න ඉදී. තින් මේ මේල් ි මේල්ල තුරගන්න සාමාන්‍යෙන් ොගොල ෙඩ් ෙල පහකවාර්යක් ගතොත්ේ මොගලන්ට පේන ඇති මෙගොලන්ම කරමල්ලා ශිීතති යන රතු පැහය දම රතු පහැ ඉතාමත් වැඩි පිරිමස්සයගේ සාමාන්‍ය මේ අව අව පැහැත්තමේ රතු කියැනෙ සාමාන්‍ය තැබිලි කාවගේ පැහත්තමයි. මසුන්ගේ බලාගන්න පුලුවන්ගේ නනිති මේ ක්‍රමයටත් සහ තවත් ක්‍රමයක් විදිටගත් තොත්යම සාමාන්‍යෙන් මේ පාග්මසුන්ගේ ගෑනු සතුන්ගේ පැතලි බවංයුක්තය කියැන පලින් වැඩි සාමාන්‍යයෙන් ෆීමේල් මසුන් ඒ වගේම පලලින් අඩු මාළු විදිහට මේ මේල් මසුන් දුන්නා දෙන්න පුලන් සාමාන්‍යයෙන් ඔොකොලන්ට ෆීමීමේල් මස්සයක සිල්ල ඩොර් මාලු හා සමානව ගන්න පුළුවන් මේ වෙනකොටන ශ්‍රී ලංකාවත් තුළ ඔගොලන්ට වර්ග තුනකින් මේ පාහුමොසුම් බලාගන්න පුලුව ්ලෙක්් පාකු ඒ වගේ රෙඩ්බිලිපාකු සහ ඇල්බයින පාකුගේෙන වර්ග තුනෙන්තම මේ වෙනකොට ලංකා වැඇතුළ දනම් ඔගලන මේ පාකු වර්ග බලාගන්න පුළන්ගඉතින් හොඳදම මොන්ස්ට විශ් ගණයට ඇති හොඳ මාලුවෙක් කිදිියට මේ පාකුමසුන් හඳුන්වාදන පුළන් ඒවගේ අත්‍යවශ්‍ය තවත්කාරණ ඇත්ති නො කියන්න ඕන. සාමාන්‍ය මේ වගේ ඇග්‍රසිව ගතතිීන් වැඩ මාලුව එක් කවදවත් අපේ ස්භාවික පරිසරය අන්ුවටනම්. ධන එපා මොකද හේතුෝකිවොත්වේම සාමාන්‍යය මේ ගොල ආක්‍රමණ ශීලි වැඩිහින්ද සාමාන්‍ය සභායක පදසරේන්න අපේ ශ්‍රීලංකාට ආවේනික මාලුවර්ග පවා මේගොල ආරයට ගන්න. ඒකෙන්ද කවදවත් මේ මාලුවර්ග ස්භාවික පරිසරය කරනං හදන්න බැරිහින්ද. නිකුත් කරන්න එපා කියෙන ඉල්ලීම මංකරන්න කැමති ඉතින් මේ විජෙන් දනවල් ලබුණනම් යික දග මත කරන්නප ඒවගේ යාලන්ට ශයා කරන්න, ඒවගේ තම මගේ ස්යි කලන්න අනිවාරෙන් මගේ ද ස් යි න කියල මත කරන්නප. ඒවගේම න්න ීඩ සුත්තින ඒත් අනිවාරෙන් බලන්න කියලා ආරධනා කර. ඉතිං අලුත් ීඩියෝකින් හමන්න තුරු බ සැමට සුබ දවසක්.